කොවිඩ් වසංගතය හමු වේවායිදවරුන් සහ ආරක්ෂකංශයන්ගෙන් ලැබුණු සහයෝගය මෙන්ම කොවිඩ් ව්‍යාප්ති මැඩලීම සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයෙන් ලැබුණු සහයෝගය අමතක කළ නොහැකි. කොරෝනා ඇතිවෙච්ච මුල් කාලෙදී ඒ කියන්නේ ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ මාර්තු මාසේ විතර අපි දැක්කා වෛද්‍යවරුන් ඒ එක්කම ත්‍රිවිධ හමුදාව ඉතා විශාල සේවයක් කරනවා. අපි තීරණය කරා අපි විශේෂ දෙයක් කරලා ඒ සුවබිරුවා රණබිරුවා සමග ඉංජිනේරුවා මැවිසිරුවිරුවාව එක් කරන්න. ඉතින් අපි ඒ වෙලාවේදී දැක්කා අපිට දැනගන්න ලැබුණා කොළඹ IDH රෝහල තමයි ප්‍රධාන කේන්ද්‍රස්ථානයේ විදිහට වැඩ කරේ කොවිඩ් රෝගය සඳහා මූලස්ථානයේ වශයෙන් වෛද්‍ය කටයුතු සඳහා. දැනගන්න ලැබුණා දැඩි සත්කාර ඒකකේ ප්‍රශ්නයක් තියෙනවායි කියලා. අපි 10 වෙනිදා තීරණය කරා අපේ ඉංජිනේරුවන් තීරණය කරා අපි කොහොම හරි මේ වැඩේ කරනවා. මේ සියල්ලම අපිට කරන්න උදව් වුණා නාවික හමුදාවේ අවස්ථාවේදී. ඉතින් මේ ප්‍රොජෙක්ට් එක අපි ඉතා සාර්ථකව නිම කරා. අප්‍රේල් මාසේ අපි පටන් ගත්තු මේක අප්‍රේල් මාසේ 28 වෙනිදා රෝහලට හෑන්ඩ් ඕවර් කරා. කොවිඩ් රෝගී දෙවන රැල්ල ඇති වෙන කාලයක් ආවා. නැවතත් රෝගීන් ප්‍රමාණය වැඩි වීම පැතුණා. ඉතින් ඒ අවස්ථාවේදී දැන් පවතින ICU ප්‍රමාණය දැඩි සත්කාර ඒකක ප්‍රමාණය මදි වුණා. ඒක නිසා ඒ ප්‍රමාණයට තවත් එකහු කරන්න නම් තව වාට්ටුවක් සාමාන්‍ය වාට්ටුවක් ICU එකක් බවට පත් කරන්න අවශ්‍ය වුණා. සතයක්වත් ගන්නේ නැතුව මේක IDH රෝහලටම ගිහිල්ලා මේ දෙවෙනි කාර්යතාවය සිද්ධ කරා.